දහවන පරිච්ඡේදය මාතෘකාව ගැටලු සමග ගනුදෙනු කිරීම භාවනා පුහුණුවේදී ඔබ ගැටලු වලට මුහුණ පානු ඇත එය සෑම කෙනෙකුටම පොදු කරුණකි එම ගැටලු විවිධ ආකාරයෙන් පැමිණෙන අතර ඔබටත් යම් ගැටලු මතුවිය හැකි බව පමණක් නිසැකවම කිව හැකිය මෙවැනි ගැටලු සමග ගනුදෙනු කිරීමේ ප්‍රධාන උපක්‍රමය නිවැරදි ආකල්පයක් ඇති කර ගැනීමයි දුෂ්කරතා ඔබගේ පුහුණුවේම කොටසක් වන අතර ඒවා මගහැරිය යුතු නැත අගනා ඉගෙනුම් අවස්ථා සලසන මෙම දුෂ්කරතා ප්‍රයෝජනයට ගත යුතුය ප්‍රශ්නවලින් පැන යාමේ මෙන්ම ආශාවන් පසුපස හඹා යෑමේ හේතුවෙන් අප සියලු දෙනා ජීවිත මඩගොහරුවේ එරී සිටිමු මෙවැනි තත්ත්ව විමසා බලා ඒවා සමග ගනුදෙනු කිරීමට හැකි උපක්‍රමයක් ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම භාවනාව මගින් අපට සපයා දෙනු ලබයි. භාවනා පුහුණුවේදී ඉස්මතු වන නොඑක් මාදිලියේ බලාපොරොත්තු නොවු අකරතැබ්බ බෙහෙවින් ප්‍රයෝජනවත්ය. අප කටයුතු කරන්නේ එම ද්‍රව්‍ය සමගයි. තරමක හෝ වේදනාවක් රහිත වින්දනයක් මෙලොව නැත. ජීවිතය සොම්නස සහ කනගාටුවේ සම්මිශ්‍රණයකි. ඒවා අන්‍යෝන්‍යව බැඳීප්ති වේ. භාවනාවද එසේමය. යහපත් හා අයහපත් කාලයන් මෙන්ම ප්‍රමෝදජනක හා බියකරු අත්දැකීම්ද ඔබට ලැබෙයි. එබැවින් ඔබ ගඩොල් බිත්තියක හැපුණාසේ දැනෙන හැඟීමක් දැනුණු විට පුදුමයට පත්විය යුතු නැත. ඔබ සුවිශේෂී පුද්ගලෙවියයි නොසිතන්න. අත්දැකීම් ඇති සෑම භාවනා යෝගියෙකුටම පාහේ මෙවැනි බාධක තිබුණි. ඒවා නැවත නැවතත් මතුවනු ඇත. එවැනි දේ බලාපොරොත්තුවෙන් මෙන්ම හසුරුවා ගැනීමට සූදානමින් සිටින්න. ගැටලු හසුරුවා ගැනීමට ඇති ඔබගේ හැකියාව ඔබගේ ආකල්ප මත රඳා පවතී. මෙම බාධක ඔබගේ පුහුණුව වර්ධනය කර ගැනීමේ අවස්ථාවක් ලෙස සැලකිය හැකිනම් ඔබ සාර්ථක වනු ඇත. භාවනාවේදී මතුවන යම් යම් ගැටලු निराකරණය කර ගැනීමට ඔබට ඇති හැකියාව ඉන්න ඔබට ගොස් ඉදිරි ජීවිතයේදී ඔබව පීඩාවට පත් කරන මහත් ගැටලු සමතයකට පත් කර ගැනීමට ඉඩ සලසනු ඇත. භාවනාවේදී මතුවන අත්දැකීම් මගහැරීමට ප්‍රයත්න දැරීම ජීවිතය දරාගත නොහැකියයි සමහර විටකදී ඔබට ඇතිවන හැඟීම සනාථ කරයි. ඔබගේ ජීවිතයේ ඊතරම් ප්‍රියජනක නොවන අංගයන්ට මුහුණ දීමට ඉගෙන ගැනීම අත්‍යවශ්‍යය. භාවනාවේ යෙදෙන්නන් ලෙස අපගේ රාජකාරිය වනුයේ තමන් සමග ඉවසීමෙන් කටයුතු කරන්නටත් දුක්ඛ දෝමනස්යන් හා අඩුගුඩුකම් සහිත පුද්ගලයන් ලෙස තමන් දෙස අපක්ෂපාතීව බැලීමට හැකිවීමත්ය. අපටම කරුණාවන්ත වීමට ඉගෙනගත යුතුය. අමහිරි සිදුවීම් මගහැරීම ඉදිරි කාලයේදී තමන්ටම අකරුණාවන්ත වීමකි. තේරුම් ගැනීමට අපහසු ලෙස පෙනුනද කරුණාවන්ත වීම යනු පැන නගින අප්‍රසන්න ජනක තත්ත්වයන්ට මුහුණ දීමට හැකිවීමයි. සොයම් යෝජනා කිරීම ගැටලු සමග ගනුදෙනු කිරීමේදී ජනප්‍රිය මානව උපක්‍රමයකි. එනම් කටුක අත්දැකීමක් පැමිණි විට එය සිදු නොවූ බව හෝ එය අප්‍රසන්න නොව ප්‍රසන්න අත්දැකීමක් බව ඔබටම හේතු ගැන්වීමයි. නමුත් බුදුන් වහන්සේගේ ක්‍රමය මීට ඉදුරාම වෙනස්ය. එනම් සැඟවීමක් හෝ වෙස් ගැන්වීමක් නොමැතිව එය ඉවත් වී යන තෙක්ම විභාග කිරීම උන්වහන්සේගේ ගැන්වීමයි. නොපවතින හැඟීමක් ආදේශ කිරීම හෝ පවතින හැඟීමක් මගහැරීමට බුදුදහම උපදෙස් නොදෙයි. ඔබ අසතුටින් නම් ඔබ සිටින්නේ අසතුටිනේ. යථාර්ථයේයි. බයෙන් නොහැකලී ඍජුවම එදෙස බලන්න. ඔබ නරක කාලයක් ගත කරන විට එහි නරක විමසා එදෙස සිහියෙන් යුතුව බලා ප්‍රපංච අධ්‍යයනය කර එහි ක්‍රියාකාරීත්වය ඉගෙන ගන්න. උගුලකින් ගැලවීමට නම් එය අධ්‍යයනය කර සාදා ඇති ආකාරය ඉගෙන ගත යුතුයි. කැබැල්ලෙන් කැබැල්ල ගලවා ඉවත් කිරීමෙන් ඒ ඉගෙන ගැනීමට පිළිවන. කැබලිවලට වෙන්නුණු උගුලකට ඔබව හසු කරගත නොහැක. නිදහස ලැබීම එහි අවසන් ප්‍රතිඵලයයි. මෙය බුදුදහමේ ඉතාම වැදගත් වූ එහෙත් අඩුවෙන්ම අවබෝධ කරගත්තා වූ කරුණකි. බෞද්ධ ධර්මයේ මතුපිටින් පමණක් උගත් පුද්ගලයෝ එය නිතරම වේදනාව, මරණය, රෝග පීඩා වැනි දේට මුහුණ දීමට පොළඹවන දුක වැනි කටුක අත්දැකීම් ගැන සෑම විටම කතා කරන
අශුභවාදී ඉගැන්වී මාලාවක් ලෙස කඩිනම් තීරණයකට එළඹෙති. බෞද්ධ චින්තකයෝ තමන් අශුභවාදීන් ලෙස නොසලකති. සැබවින්ම එහි අනිත් පැත්තයි. විශ්වයේ වේදනාව පවතී. හැම විටම එය මගහැරිය නොහැක. එය සමග ගනුදෙනු කිරීමට ඉගෙනීම අශුභවාදය නොව ඉතාමත් ප්‍රායෝගික ශුභවාදයකි. ඔබගේ සහකරුගේ හෝ සහකාරීගේ වියෝව හෙවත් මරණය ඔබ බාරගන්නේ කෙසේද? හෙට ඔබගේ මවගේ මරණය සිදු වුවහොත් එය ඔබට කෙලෙස දැනෙයිද? ඔබගේ සොයුරිය හෝ සමීප මිතුරුගේ වියෝව ඔබට කෙලෙස දැනෙයිද? එකම දිනක රැකියාව අහිමි වී තැන්පත් කර තිබූ ධනය හා දෙපා අහිමි වුවහොත් ඉතිරි මුළු ජීවිත කාලයම රෝද පුටුවකට වී ගෙවන්නට සිදුවන තත්ත්වයකට මුහුණ දීමට ඔබට හැකිද? සුව කළ නොහැකි පිළිකාවක් ඔබට වැළඳුනොත් එහි වේදනාව ඔබ හසුරුවා ගන්නේ කෙසේද? එලෙස එළඹෙන මරණය සමග ඔබ ගනුදෙනු කරන්නේ කෙසේද? මෙවැනි අවාසනාවන්ත බොහෝ දේවලින් ඔබට ගැලවිය හැකි නමුදු සියල්ලෙන්ම ගැලවිය නොහැක. අප බොහෝ දෙනෙකු තමන්ගේ ජීවිතයේ යම් දිනක මිතුරන් හා නෑදැයින්ගේ වියෝව අත්දකිනු ඇත. අපි සැම රෝග පීඩාවන්ට ගොදුරු වෙමු. එමෙන්ම දිනක අප මිය යනු ඇත. මෙවැනි සිදුවීම් තුළින් කනගාටු වීම හෝ ඒවාට විවෘතව මුහුණ දීම කළ යුතු ඇත. තේරීම ඇත්තේ ඔබේ අතේය. වේදනාව හා දුක් විඳීම තත්වයන් දෙකකි. ඔබගේ වර්තමාන මානසික තත්වයෙන් මෙවන් ශෝකජනක සිදුවීමකට මුහුණ බෑමට සිදු වූ විට ඔබ දුක් විඳිනු ඇත. වර්තමානයේ ඔබගේ මනස පාලනය කරන පුරුදු රටාවන් ඔබව දුකට කොටු කළ විට එයින් ගැලවීම අපහසුය. මෙවැනි පුරුදු රටාවන්ට සරිලන විකල්ප ඉගෙන ගැනීම සඳහා ගත කරන කාලය ඉතා හොඳ ආයෝජනයකි. බොහෝ මිනිසීන් වින්දනය වැඩි කර ගැනීම හා වේදනාව අඩු කර ගැනීම සඳහා ඔවුන්ගේ මුළු ශක්තියම වැය කරති. මෙම ක්‍රියාව මුළුමනින්ම නතර කළ යුතුයයි කියා බුදුදහම නොපවසයි. මුදල් සහ සුරැකියාව යහපත් දේය. හැකි සෑම විටම වේදනාව මගහැරිය යුතුය. ඔබ සතු සියලු වස්තුව අතහරින්න හෝ අනවශ්‍ය වේදනාව සොයා යන්න කියා හෝ කිසිවෙකු ඔබට නොකියයි. නමුත් සමහර වේදනාවන් නොවැළැක්විය හැකි බැවින් එම අමහිරි අත්දැකීම් සමග ගනුදෙනු කිරීමට ඉගෙන ගැනීම සඳහා කාලය යොදවන ලෙස බුදුදහම ඔබට උපදෙස් දෙයි. ඔබ දෙසට ඇදී යන වාහනයක් දුටු විට ඔබ එම මාර්ගයෙන් ඉවතට පනින්න. එහෙත් භාවනාව සඳහාද කාලය යොදන්න. ඔබ නොදකින වාහනයෙන් බේරීම සඳහා ඔබ සූදානම් කරන එකම ක්‍රමය අමහිරි දේ සමග ගනුදෙනු කිරීමට ඉගෙන ගැනීමයි. ඔබගේ පුහුණුවේදී බාධක හමුවනු ඇත. ඒ ශාරීරික, මානසික හා ආකල්පමය වශයෙනි. සියල්ලටම මුහුණ දීම කළ හැකිවන අතර ඒවා එකිනෙකට සුවිශේෂී වූ ප්‍රතිචාර තිබේ. ඒ සෑම එකක්ම ඔබව නිදහස් කරන අවස්ථාවන් වේ. පළමු වන ගැටලුව ශාරීරික වේදනාව. කිසිවෙකු වේදනාවට කැමති නැති නමුත් සෑම පුද්ගලයෙකුටම කවර කලෙක හෝ වේදනාව දැනෙනු ඇත. මෙය ජීවිතයේ ඉතා සුලභ අත්දැකීමක් වන අතර කවර ආකාරයකින් හෝ එය භාවනාවේදී මතුවේ හැකි. වේදනාව හසුරුවා ගැනීම පියවර දෙකකින් සමන්විතය. පළමුව හැකිනම් වේදනාව දුරු කරන්න. අඩුතරමින් යම්කිසි ප්‍රමාණයකට හෝ වේදනාව අඩු කරගන්න. තවමත් තරමකට ඉතිරිය තිබේ නම් එය ඔබගේ භාවනා අරමුණ ලෙස පාවිච්චි කරන්න. පළමුවන පියවර එය සමග භෞතිකව ක්‍රියා කිරීමයි. වේදනාවට හේතුව හිසරුදාව, උණ හෝ සීරීමක් වැනි රෝගී තත්ත්වයක් නම් භාවනාවට වාඩි වීමට පෙර අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න. එනම් ඖෂධ පාවිච්චිය, ආලේපන තැවරීම වැනි දේය. වාඩි වී සිටින ඉරියව්ව හේතුවෙන් ඇතිවන වේදනාවන් ද ඇත. ඔබ කිසි දිනක එරමිනියා ගොතාගෙන වාඩි වී නොමැති පුද්ගලයෙකු නම් එයට පුරුදු වීම සඳහා තරමක කාලයක් ගතවනු ඇත. සමහර අපහසුතා නොවැළැක්විය හැකි තරම්ය. වේදනාව දැනෙන ස්ථානයට අනුව
इयटम सुविशेषियु प्रतिकार एत पादये हो दनहिसे वेदनाव दरने विट ओबगे एंदुम तद वेडिद किया परीक्षा करन्न एवा गोरोसु रेद्देन मसायत्नम हो सिरुरट हिरवेनसे तिबेनम प्रश्न एविय हकिय एवा मारु करन्न उत्साह करन्न ओब वाडी वी सिटिन कुशन कोट्टेद परीक्षा करन्न पुरवा तदकल विट एहि उस अंगल तुनक पमन विय युतुय वेदनाव इन बेदेसे नम ओबगे बंदपटिय हो इन आश्रितव एंदुम लिहिल करन्न पिटे पहल प्रदेशे अतिवन वेदनाव ओबगे वेरदी इरियाव हेतुवेन विय हकि पिटकोंद नमागन सिटीम किसी विटकत पहसु इरियावक नोवे एबेविन रुजुव वाडी वेन्न सिरुर दैडि नोकर लिहिल्व कोदुनारट्टिय ऋजुव तबा गन्न पिटे इहल कोटसे हो बेल्ले वेदनावट हेतु गणनावक एत पलमोन हेदुव दैत तबागन सिटिन इरियाव विय हकि ओबगे दैत पहसुवेन उकुल मत तिबिय युतुय एवा ओबगे बद दक्वा इहलट गेन नोयेन्न अद्बाहु हा ओबगे बेल्ले पेशीन पहसुवेन तबा गन्न हिस पहातट कडा नोवटी कोंदट हरि केलिन तबा गन्न मेम सियलुम विनास्किरीम अत्थदा बेलीमेन पसुवद वेदनाव पवतीनम देवनी पियवर अनुगमने करन्न एनम वेदनाव ओबगे भावना अरमुनु लेस भाविता करन्न කලබල නොවන්න වේදනාව එළඹි සිහියෙන් යුතුව නිරීක්ෂණය කරන්න වේදනාව උග්‍ර වන විට එය ඔබගේ අවධානය හුස්ම වෙතින් ඉවතට අදින බව දැනෙනු මැත ඒ සමග සටන් නොවදින්න වේදනාව කෙරෙහි ඔබගේ සම්පූර්ණ අවධානය යොමු කරන්න එවිට හටගන්නා හැඟීම ගවේෂණය කරන්න එය මගහරින ප්‍රතික්‍රියාව ඉක්මවා ගොස් वेदनावट यटिन नदी शुद्ध संवेदनातुलट किदा बसिन एतुल पवितिन संघटक देखा ओब दकिनु यत पलमुवेन्न सरल संवेदनयक् वन वेदनावय देवेन्न ओब एट दक्वन प्रतिरोधयय मेम प्रतिरोधय अडक मानसिक हा अडक शारीरिकय शारीरिक कोटस रिदुम देन प्रदेशयट आवट पेशीन दडि करय එම පේශීන් ලිහිල් කරන්න එකිනෙක රැගෙන එම පේශීන් මනාව මුළුමනින්ම ලිහිල් කරන්න මෙම පියවර මගින්ම වේදනාව සෑහෙන දුරට අඩු කරගනු ඇත දැන් මානසික ප්‍රතික්‍රියාව දෙසට යොමු වන්න ඔබ මානසිකවද තද කිරීමක් කරයි මානසිකව ඒ යටපත් කරන ඔබ එය ඔබගේ විඥාණයෙන් මෝහ කර ප්‍රතික්ෂේප කරයි මෙම ප්‍රතික්ෂේප කිරීම වචන රහිතව मामा में संवेदने टाकमेति हो इवतयन वेनि आकल्पयक् दक्वीमकि ए इतामत् सियुम्य नमुत् एय पवतिनातर नियम आकारेन बलनकल ओबेय दकिनु एत एद सोयागन लिहिल करन्न एम अवसान कोटस वडात् सूक्ष्म वन अतर एय निवरदिव विस्तर किरीमट मिनिस् लोवेहि वचन नत समानता गिनहर दक्वीमक् मगिन एय होदीन वटहागत हकी ओबगे दडियू पेशीन लिहिल्लू आकारे विमसा बला एय मानसिक तलयटद क्रियात्मक करन्न एनम सिरुर लिहिल कर संसुंकल आकारेटम सितद लिहिल करन्न सितहा सिरुर इता तदिन एकिनेक बेंदी पावतिन बव बुदुदहम पिलिगनी मेय सबबिन्म सत्य वन अतर बोहो दिना एय पियवर दिकक लेस दकिन्ने नैत එය ඔවුන් සිරුර ලිහිල් කිරීම යනු සිත සංසුන් කිරීම හා සිත සංසුන් කිරීම යනු සිරුර ලිහිල් කිරීම යනුෙන් අදහස් කරන බැවිනි මොවුන් සම්පූර්ණ ක්‍රියාවලිය වන සිත හා සිරුර විවේකයට පත් කිරීම තනි ක්‍රියාවක්සේ අත්දකින නිසාය කෙසේ වෙතත් ඔබගේ අවදිමත් බව ප්‍රතිරෝධය නැමැති බාධකය පසුකොට එයට යටින් ගලා යන නිර්මල සංවේදනා ප්‍රවාහයට නිදහසේ ඇතිරුණතෙක් මුදා හරින්න ප්‍රතිරෝධය ඔබ විසින්ම තනාගත් බාධාවකි එය තමාහා අනුන් අතර ඇති කරගත් පරතරයකි පරතරයක් පිළිබඳ හැඟීමකි එය මාහා වේදනාව අතර පවත්වාගත් සීමා මායිමකි එය දියකර හැරිය විට වෙන් කිරීම නොපෙනී යනු ඇත
ගලායන සංවේදනා සාගරයට සෙමින් අවතීර්ණ වූ විට ඔබ වේදනාව හා එකතු වනු ඇත. එවිට ඔබ වේදනාව බවට පත් වේ. ඔබ එම ප්‍රවාහයේ නැගීම හා බැසීම දෙස බලා සිටින විට විශ්මිත දෙයක් සිදු වනු ඇත. තවදුරටත් වේදනාවක් නැත. දුක පහව උසිනි. අත්දැකීමක් ලෙස විදීමේ සංවේදීතාව පමණක් ඉදිරි වේත. වේදනාවෙන් පෙළුණු මම ඉවත්ව ගොසින්ය. අවසාන ප්‍රතිඵලය වේදනාවෙන් නිදහස් වීමයි. මෙය ප්‍රවර්ධනය වන ක්‍රියාවලියකි. ආරම්භයේදී සුළු වේදනාවලින් ජය ලබන ඔබ මහත් වේදනාවලින් පරදිනු ඇත. අපගේ බොහෝ කුසලතාමෙන්ම මෙයද පුහුණුව මගින් දියුණු වන්නකි. වැඩි වැඩියෙන් පුහුණු වන විට විශාල වේදනාවන් හසුරා ගැනීමටද හැකි වේ. මෙය හොඳින් වටහා ගන්න. මෙහිදී සොයන් වද හිංසා කිරීමක් නැත. උග්‍ර තපස් රැකීමක් මින් අදහස් නොකරමු. මෙය සොයන් වද දීමක් නොව අවදිමත් බව ප්‍රගුණ කිරීමකි. වේදනාව දරාගත නොහැකි මට්ටම බලවත් වූ විට සෙමෙන් හා සිහියෙන් යුතුව ඉරියව්ව වෙනස් කරන්න. ඔබගේ චලනයන් නිරීක්ෂණය කරන්න. චලනය කරන විට ඔබට දැනෙන්නේ කෙසේදයි බලන්න. වේදනාව ඉවත් වෑම දකින්න. අවශ්‍ය ප්‍රමාණයට වඩා චලනය නොකරන්න. සෙලවීම අඩුවන තරමට අවදිමත් භවයේ සිටීමටද පහසු වෙයි. වේදනාවෙන් පෙළෙන විට සිහියෙන් සිටීමට අපහසු බව ආධුනික භාවනානුයෝගීහු පවසති. අපහසුතාවයේ වැරදි වැටවීම හේතුවෙන් ඇතිවන්නකි. එළඹි සිහිය යනු වේදනාවෙන් වෙන් වූ දෙයක් ලෙස මෙම සිසුහු දකිති. එය වැරදිය. එළඹි සිහිය කිසි විටකත් තනිව නොපවතී. එය සෑම විටම යම්කිසි වස්තුවක් ඇසුරෙන් පවතී. වේදනාව මනෝභාවයකි. හුස්ම ගැන සිහියෙන් සිටින ආකාරයටම ඔබට වේදනාව පිළිබඳවද අවදිමත් බවින් සිටිය හැකියි. හතරවන පරිච්ඡේදයේ සාකච්ඡා කළ කරුණු අන් සියලුම මානසික ස්වභාවයන් සේම වේදනාව සඳහා අදාළ වනු ඇත. එම සංවේදනය පවතින ප්‍රමාණයට වඩා අඩු වැඩි නොකිරීමට ඔබ ප්‍රවේසම් වන්න. එයට කිසිවක් එකතු නොකරනවා මෙන්ම එයින් කිසිවක් මග නොහරින්න. එම ශුද්ධ අත්දැකීම සංකල්ප හෝ විසිරුණු සිතුවිලි මගින් කිලිටි නොකරන්න. එහි පටන් ගැන්ම හා අවසානය මග නොහැරෙනසේ ඔබගේ සිහිය වේදනාව කෙරෙහිම තබා ගැනීමට උත්සාහ කරන්න. අවදිමත් බවින් වේදනාව නොදකින විට තරහ, බිය හෝ කාංසාව වැනි හැඟීම් ප්‍රතිචාර ඇති වේ. එය නිවැරදිව දකින විට එවන් ප්‍රතිචාර පැන නොනගිනු ඇත. එය සරල ශක්තියක් වන සංවේදනයක් පමණක්ම වේ. ශාරීරික වේදනාව ආශ්‍රිතව ඔබ මෙම ක්‍රමවේදයේ ඉගෙනගත් විට අනෙකුත් ජීවිත අත්දැකීම් කෙරෙහිද ඒවා පාවිච්චි කළ හැක. සියලුම අමහිරි අත්දැකීම් සඳහාම ඔබට එය භාවිතා කිරීමට පිළිවෙන. වේදනාව සඳහා ප්‍රතිඵලදායී වන ක්‍රම කාංසාව හෝ විෂාදය සඳහාද යහපත් ප්‍රතිඵල ලබා දෙනු ඇත. මෙම උපක්‍රමය ජීවිතයට ඉතාමත් ප්‍රයෝජනවත් දක්ෂතාවයකි. එය ඉවසීමයි. දෙවන ගැටලුව දෙපා හිරිවැටීම. දෙපා හිරිවැටීම ආධුනික භාවනානුයෝගීන් මුහුණ දෙන පොදු ගැටලුවකි. එරමිනියා ගුතාගෙන වාඩි වීම ඔවුන්ට නුපුරුදු ඉරියව්වක් වීම මේට හේතු වේ. මේ පිළිබඳව සමහරු මහත් කාංසාවක් ඇති කර ගනිති. නැගිට එහා මෙහා සක්මන් කළ යුතු බව ඔවුන්ට හැඟේ. රුධිර සංසරණය අඩාල වීම නිසා දෙපාවල මාංශපේශි නරක් වනු ඇතැයි සමහරු විශ්වාස කරති. දෙපා හිරිවැටීම සිත් කරදර ඇති කර ගැනීමට හේතුවක් නොවේ. එය වන්නේ රුධිර සංසරණය දුර්වල වීම නිසා නොව ස්නායුවක් තදවීම නිසාය. වාඩි වී සිටීමෙන් ඔබගේ දෙපාවල මාංශපේශීන්ට කිසිදු හානියක් සිදු නොවන බැවින් සංසුන් වන්න. භාවනාවේදී දෙපා හිරිවැටීම සිදුව හොත් හුදෙක්ම සිහියෙන් එය නිරීක්ෂණය කරන්න. එවිට ඇතිවන දැනීම් මොනවාද කියා සිහියෙන් විමර්ශනය කරන්න. එය අපහසුවක් විය හැකි නමුත් ඔබ මස්පිටු දැඩි නොකරනවා නම් වේදනාවක් ඇති විය නොහැක.
සංසුන්ව ඒ දැක ගන්න දෙපා හිරිවැටීම නොසලකා මුළු කාලය තුලම එසේ වාඩි වී සිටින්න භාවනා පුහුණුවේ යම් කිසි කාලයකින් පසුව ක්‍රමක්‍රමයෙන් හිරිගතිය ඉවත් වෙනවා ඇත දිනපතා පුහුණුවට ඔබගේ සිරුර හැඩගැසෙයි එවිට හිරිවැටීමක් නැතිව ඔබට දිගු කාලයක් වාඩි වී සිටීමට හැකිවනු ඇත තෙවන ගැටලුව නොඑක් මාදිලියේ සංවේදනා භාවනාවේදී පුද්ගලයන් විවිධ ආකාරයේ හැඟීම් දැනීම් අත්දකිති සමහරුන්ට කැසීම ඇතිවිය හැකි අතර තවත් සමහරුන්ට පුපුරු ගැසීම ගැඹුරු සංසුන් බව සැහැල්ලු බව හෝ පාවෙනවා වැනි හැඟීමක් දැනිය හැකි ඔබ විශාල වීම හෝ හැකිලීම හෝ ඉහළට එසවීම වැනි දේද දැනිය හැකිය මෙවැනි සංවේදනා භාවනා කරන ආධුනිකයන් නිතරම කලබලයට පත් කරයි කලබල නොවන්න මෙතරම් කඩිනමින් ඔබ අහසින් යන්නේ නැත ඔබගේ සංසුන් වීමත් සමග ස්නායු පද්ධතිය අතර පණිවිඩ හුමාරුව වඩාත් කාර්යක්ෂමව සිදුවීමට පටන් ගනී කලින් හිර වී තිබූ විශාල ප්‍රමාණයක ඉන්ද්‍රිය සම්බන්ධ වූ දත්තයන් ගලා යෑමේදී මෙවැනි අද්විතීය සංවේදනා ඉපදීමට පිළිවන කිසියම් සුවිශේෂී පණිවිඩ ලබා නොදෙන ඒවා හුදෙක්ම සංවේදනා පමණක්ම වේ ඒවා ඇතිවී කෙමෙන් නැතිවී යන ක්‍රියාවලිය සෙමෙන් නිරීක්ෂණය කරන්න ඒවා සමග නොපැටලෙන්න හතරවන ගැටලුව නිදිමත භාවනා කරන විට නිදිමත දැනීම ඉතා සුලභ සිද්ධියකි ඔබ ඉතා සංසුන් තත්වයකට පත් වෙයි සිදුවේ යුත්තේද යයි නමුත් අවාසනාවකට මෙන් මෙවැනි සුන්දර තත්වයක් අපි අත්දකින්නේ නින්දට යාමේදී බැවින් අපි ඒ සමග නින්ද සම්බන්ධ කරමු එවිට ඔබ ඉබේටම නිදා වැටෙන්නට පටන් ගනී මේ සිද්ද වූ විට ඔබගේ සිහිය නිදිමත කෙරෙහි යොදවන්න නිදිමතට ආවෙනික වූ ලක්ෂණ ඇත එය ඔබගේ සිතීමේ ක්‍රියාවලියට නොඑක් බලපෑම් කරයි ඒවා සොයා දැනගන්න එයට බඳුණු ශාරීරික දැනීම් තිබේ ඒවා සොයන්න කුතුහලයෙන් පිරි අවදිමත් බව නිදිමතේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණය බැවින් එය නිදිමත පළවා හරියි එසේ සිදු නොවනහොත් ඔබගේ නිදිමත භෞතික හේතුවක් නිසා ඇතිවීමට පිළිවෙන එම හේතුව සොයා එය සමග ගනුදෙනු කරන්න ඔබ කුස පිරෙන්නට ආහාර අනුභව කර ඇතිනම් එය නිදිමතට හේතුවක් වීමට ඉඩ ඇත භාවනාවට පෙර සැහැල්ලු ආහාරයක් ගැනීම නුවණට හුරුයි නැතිනම් බරහ ආහාරයක් ගැනීමෙන් පැයකටවත් පසුව භාවනාවට වාඩිවන්න මුළු දවස පුරාම වෙහෙස වී වැඩ කළ ඔබ දිනේ අවසානයේදී විඩාබර වීම ස්වභාවිකය එලෙස පෙර දින රැයේ පැය කිහිපයක නිින්දක් ලැබුව ඔබට නිදිමත දැනීමද ස්වභාවික දෙයකි පළමුව ඔබගේ ශාරීරික අවශ්‍යතා සපුරා ගන්න. පසුව භාවනාවේ යෙදෙන්න. නිදිමතට යට නොවන්න. භාවනාත්මක සිත එකඟ කිරීම හා නිදිමත එකිනෙකට ප්‍රතිවිරුද්ධ අත්දැකීම් බැවින් අවදිව සිහියෙන් යුතුව සිටින්න. යමක් ගැඹුරින් දකින්නේ නිින්දේදී නොව භාවනාවේ යෙදෙන විටය. බොහෝ නිදිමත දැනෙන විට ගැඹුරින් හුස්මක් ගෙන හැකි පමණ කාලයක් එය පවත්වා ගන්න. පසුව සෙමෙන් හුස්ම පහතට හෙලන්න. ඔබගේ සිරුර උණුසුම් වී නිදිමත පහව යන තෙක් මෙසේ ගැඹුරින් දීර්ඝ හුස්මක් ගෙන සෙමෙන් ඒ නිදහස් කරන්න. පසුව නැවතත් ඔබගේ හුස්ම වෙත අවධානය රැගෙනෙන්න. පස්වන ගැටලුව. සිත එකඟ කිරීමට නොහැකි වීම. අධික්‍රියාකාරී කඩින් කඩ ඇතිවන අවධානය කාලයෙන් කාලයට සෑම පුද්ගලිකම පහයි අත්විඳින තත්ත්වයකි. මෙය හසුරුවන උපක්‍රම 11 වන පරිච්ඡේදයේ එන සිත අරමුණින් වෙනතක යොමු කරන දේ පිළිබඳ කරන සාකච්ඡාවේදී ආවරණය කරමු. කෙසේ වෙතත් මෙයට උපකාරී වන බාහිර සාධක තිබෙන බව ඔබ දැනගෙන සිටිය යුතුයි. ඔබගේ කාලසටහනේ ඇති කරන සරල වෙනස්කම් මගින් මේවා හොඳින් හසුරුවාගත හැකිය. චිත්ත රූප බලවත් වස්තුන්ය. ඒවා දිගු කාලයක් මනසේ රැඳී තිබුණු ඇත. කතන්දර කීමේ කලාව මේවා ඍජුවම ප්‍රයෝගී කරගෙන ඇති අතර
මැනවින් රචිත කතාවක් දිගු කල් පවතින බලවත් ප්‍රතිඵල ඇති කරයි. ඔබ වසරේ හොඳම සිනමා කෘතිය නැරඹුවේ නම් ඊට පසුව කරන භාවනාව එම රූපවලින් පිරි ඉතිරි යයි. ඔබ මේ දිනවල ජීවිතයටම කියවූ බියකරු නවකතාව කියවමින් සිටී නම් ඔබගේ භාවනාව රාක්ෂයන්ගෙන් පිරී යනු ඇත. එසේනම් අනුපිළිවෙල වෙනස් කරන්න. පළමුව භාවනා කර දෙවනුව චිත්‍රපටය බැලීම හෝ නවකතාව කියවීම කරන්න. මේ ගැටලුවට බලපෑම් කළ හැකි තවත් සාධකයක් නම් ඔබගේ මානසික ස්වභාවයයි. ඔබගේ ජීවිතයේ ගැටලු පවතී නම් භාවනාව කලබගෑනියකට පත් කරයි. ඔබට හැකිනම් භාවනාවට වාඩි වීමට පෙර එදිනෙදා ජීවිත ගැටලු සමතයකට පත් කිරීමට වග බලා ගන්න. එවිට ඔබගේ ජීවිතය සුමටව ගෙවෙන අතර භාවනා පුහුණු අතරතුරේදී ඔබ ඵල රහිත සිතිවිලිවල අතරමං නොවෙනු ඇත. නමුත් මෙම උපදේශය භාවනා පුහුණුවේ නොයෙදීමට හේතුවක් ලෙස නොසලකන්න. සමහර අවස්ථාවලදී භාවනාවට පෙර සෑම ගැටලුවක්ම විසඳීමට ඔබට නොහැකි වෙනු ඇත. එවන් අවස්ථාවේදී වුවද භාවනාවට වාඩිවන්න. ඔබගේ සීමිත දැකීම තුල සිර වූ සියලුම ආත්මාර්ථකාමී ආකල්පයන්ට යන්නට හැරීම සඳහා ඔබගේ භාවනාව යොදා ගන්න. ඉන්පසු ඔබගේ ගැටලු පහසුවෙන් निराකරණය වනු ඇත. හේතුවක් නොමැතිවද සිත සංසුන් නොවන දවස්ද මේ අතර තිබේ. අප මීට පෙර කතා කළ චක්‍රීය වෙනස්කම් ඔබට මතකද? භාවනාව චක්‍රීය වන බැවින් යහපත් දවස් මෙන්ම අයහපත් දවස්ද එයට අයිතිය. විපස්සනා භාවනාව මූලික වශයෙන් සිහිය පවත්වා ගැනීමේ අභ්‍යාසයකි. සිත හිස් කර ගැනීම, සිත කුමක් කරන්නේද යන්න සිහියෙන් දැන සිටීම තරම් වැදගත් නොවේ. ඔබ නොයවසිලිමත්ව ඒ පිළිබඳව කිසිවක් කළ නොහැකි තත්වයක සිටිනම් හුදෙක්ම ඒ දෙස බලා සිටින්න. ඒ සියල්ලම ඔබම වෙයි. ප්‍රතිඵලය සොයන් ගවේෂණයේ තවත් පියවරක් ඉදිරියට දැවීමයි. සියල්ලටම වඩා ඔබගේ සිත නොනවත්වා සිදු කරන කපිකාව හේතුවෙන් කලකිරීමට පත් නොවන්න. එම කාලගෝට්ටිය සිහියෙන් දැකිය යුතු තවත් එක් කරුණක් පමණි. සයවන ගැටලුව උදාසීන භාවය. කිසිවක් නොකර පැයක පමණ කාලයක් වාඩි වී ඇතුළු වන හා පිටවන හුස්ම දෙස බලා සිටීම තරම් ස්වභාවයෙන්ම නීරස තවත් සිද්ධියක් ගැන සිතා ගැනීමට පවා අසීරු විය හැක. භාවනාවේදී නැවත නැවතත් ඔබ නීරස උදාසීන බවට මුහුණ දෙනු ඇත. සෑම කෙනෙක්ම එයට මුහුණ පානු ලබයි. මානසික ස්වභාවයක් වන මෙම කුසීතකම ඒ සැටියෙන්ම සැලකිය යුතුයි. එය හසුරුවා ගැනීමට උපකාරී වන සරල උපක්‍රම කීපයක් පහත දැක්වේ. පළමුවන උපක්‍රමය, අවනිබත් බව නැවත පිහිටුවා ගන්න. නැවත නැවතත් උෂ්ම දෙස බලා සිටීම නීරස බවක් දැනෙයි නම් එක දෙයක් සහතිකවම කියව හැකිය. එනම් ඔබ හුස්ම ගැනීම දෙස සැබෑ අවදිමත් බවෙන් බැලීම නවතා ඇති බවයි. එළඹ සිහිය කිසි දිනක නීරස නැත. නැවතත් බලන්න. ඔබ හුස්ම යනු කුමක්ද කියා දන්නා බවට උපකල්පනය නොකරන්න. දැකිය යුතු සියල්ල ඔබ දැනටමත් නිරීක්ෂණය කර ඇතැයි නොසිතන්න. එසේ කිරීම එම ක්‍රියාවලිය සංකල්පයකට නැගීමක් පමණි. ඔබෙහි සජීවී යථාර්ථය නිරීක්ෂණය නොකරනු ලබයි. හුස්ම පිළිබඳව හෝ වෙනත් දෙයක් ගැන හෝ සැබවින්ම අවදිමත් බවෙන් යුතුව සිටීම කිසිසේත් නීරස නැත. අවදිමත් බව හැම දෙයක් දෙසම ළමයෙකුගේ වැනි දැසකින් පුදුමයෙන් බලයි. මෙමෙ එළඹ සිහිය සෑම මොහොතක්ම දකින්නේ ඒ විශ්වයේ පවතින එකම මොහොත ලෙසයි. එම නිසා නැවතත් හුස්ම දෙස බලන්න. දෙවන උපක්‍රමය, ඔබගේ මනෝභාවයන් නිරීක්ෂණය කරන්න. උදාසීන බව දෙස එළබිසියෙන් බලන්න. උදාසීන බව යන කුමක්ද? එය ඔබට දැනෙන්නේ කෙසේද? එහි මානසික සංඝටක මොනවාද? එයට භෞතික දැනීමක් තිබේද? එය ඔබගේ සිතිවිලි ක්‍රියාවලියට කුමක් කරයිද? එම තත්වය නවක අත්දැකීමක් ලෙස සලකා උනන්දුවෙන් ඒ දෙස බලන්න. සත්වන ගැටලුව, බය. සමහර අවස්ථාවලදී
වටහාගත නොහැකි ලෙස භාවනාවේදී බියකරු හැඟීමක් ඇතිවිය හැක. මෙය සුලබ සිද්ධියක් වන අතර විවිධ කාරණා මේට හේතුකාරක වීමට ඉඩ ඇත. දීර්ඝ කාලයක් මුළුල්ලේ යටපත් වී තිබූ යම් කරුණක් ඔබ අත්දකිනා විය හැකි. සිතිවිලි පළමුව හටගන්නේ ඔබගේ අවිඥානීය බව මතක තබා ගැනීම. සිතිවිලි සමුදායක චිත්ත වේගයන් එක සිතිවිල්ලක් ලෙස ප්‍රකාශ වීමට පෙර ඔබගේ විඥාණයට සෙමෙන් ගලා එන විට ඔබ එම බය පහව යන තෙක් එයට මුහුණ දුන් විට එහි මතකය දරාගත හැකි මට්ටමකට ළඟා වේ. දෙවන හේතුවක් විය හැක්කේ අප සියලු දෙනාම පාහේ බියක් දක්වන නොදත්තේ පිළිබඳ බිය සමග ඔබ ඍජුව ගනුදෙනු කිරීම විය හැකිය. ඔබගේ භාවනා ජීවිතයේදී යම්කිසි අවස්ථාවකදී ඔබ සැබවින්ම නිරතව සිටින කාර්යයේ බැරෑරුම්කම ඔබට දැනෙනු ඇත. තමාටම ජීවිතය පිළිබඳව විස්තර කිරීම සහ තමාව යථාර්ථයේ ගැඹුරින් වසා තැබීමට යොදාගත් මායාවේ බිත්ති ඔබ ඉරාදමමින් සිටී. පරම සත්‍යයට මුහුණට මුහුණලා හමුවීමට ඔබ සමීප වෙමින් නැත. එය බියකරුය. නමුත් ඒ සමග කුමන මොහොතක හෝ ඔබ ගනුදෙනු කළ යුතුයි. උත්සාහවන්තව ඒ පිළිබඳව ගැඹුරින් විමසා බලන්න. තුන්වනුව ඒ තමා විසින් ඇති කරගත් බියක් වීමටද ඉඩකඩ ඇත. නිවැරදි නොවන සිත එකඟ කිරීමකින් එය මතුවනවා විය හැක. සමහර විට මතුවන දේ විභාග කිරීම සඳහා ඔබ අවිඥානිකව හෙවත් යටිසිතේ වැඩපිළිවෙලක් සකස් කරගන්නට ඇත. බියජනක මනක්කල්පිතයක් මතුවන විට සිතේ එකඟ බව එයට ආධාරක වී එම අවධානයේ ශක්තියෙන් මනක්කල්පිතය වර්ධනය වේ. මෙහිදී පවතින සැබෑ ගැටලුව ඉලැඟි සිහිය මද බවයි. ශක්තිමත් අවදිමත් බවක් තිබුණා නම් අවධානය අන්නතකට යන මොහොතේදීම එය දැකගෙන සාමාන්‍ය ආකාරයෙන් එය නිවැරදි කරනවා ඇත. කවර ආකාරයේ බියකට වුවද පිළියම අවදිමත් බවයි. බිය පවතින ආකාරයෙන්ම එය නිරීක්ෂණය කරන්න. එය ඔබට ඇති කරන්නේ කවර හැඟීමක්ද එය සිරුරට කරන බලපෑම දකින්න. බියජනක සිහිනයක ඔබ හසු වී සිටිනා බව දැනගත් විට එවැනි දේ නිරීක්ෂණය කරන්න. රූප රූපාදීන්ම සහ මතකයන් මතකයන් ලෙසම දකින්න. පැමිණෙන චිත්තාවේගාත්මක ප්‍රතික්‍රියා දෙස බලා ඒවා ඇතිසැටියෙන් දැක ගන්න. එම ක්‍රියාවලියට හසු නොවි ඔබ පසෙකට වී සිටින්න. උනන්දුයෙන් බලා සිටින්නෙකුසේ මුළු ක්‍රියාවලියම සලකන්න. විශේෂයෙන් එම තත්වය සමග සටන් නොවදින්න. මතකයන්, හැඟීම් හෝ මනක්කල්පිතයන් හෝ යටපත් නොකරන්න. ඒවාට මතුවී ඔබ පසුකර යෑමට ඉඩ සලසමින් ඔබ පාරෙන් ඉවත් වන්න. එයට ඔබව රිදවිය නොහැක. එය හුදෙක්ම මතකයක් පමණකි. ඒ සිතින් මවාගත්තකි. ඒ බිය මිස අන් කිසිවක් නොවේ. විඥානික මතකයේ එවත් උඩු සිතේ සැරිසරන්නට බියට ඉඩහැරිය විට එය නැවත යටි සිතෙහි නොගිලෙනු ඇත. පසුව එය පැමිණ හොල්මන් නොකරනුද්ද එය සදහටම ඉවත්ව යනු ඇත. අටවන ගැටලුව නොසන්සුන් බව. බොහෝ විට චංචල බව ඔබගේ යටි සිතේ සිදුවෙමින් පවතින ගැඹුරු අත්දැකීමක් සැඟවීමකි. මනුෂ්‍යයන් වන අපි දේවල් යටපත් කිරීමෙහි දක්ෂ වූවෙමු. අමිහිරි සිතිවිලිවලට මුහුණ දෙනවා වෙනුවට අපි ඒවා වල්ලා දැමීමට උත්සාහ කරමු. මෙහිදී ප්‍රශ්නය සමග ගනුදෙනු කිරීමට අපට සිදු නොවේ. අවාසනාවකට ඒ මුළුමනින්ම සාර්ථක ක්‍රමයක් නොවේ. අප සිතුවිල්ල සංගවන නමුදු එය සැඟවීම සඳහා යොදවන මානසික ශක්තිය ඒ මත සිට බුබුලු දමමින් පැසවයි. එහි ප්‍රතිඵලය චංචල බව ලෙස හෝ කලබලකාරී බව ලෙස හඳුන්වන අපහසු ගතියයි. එයට නිශ්චිත හේතුවක් අපට දැක්විය නොහැක. නමුත් ඔබ සිටින්නේ අපහසුවේ. ඔබ නොසන්සුන්ය. භාවනාවේදී ඇතිවන මෙම තත්ත්වය දෙස හොඳින් බලන්න. ඔබව පාලනය කිරීමට එයට ඉඩ නොදෙන්න. පැනලා නොදුවන්න. එයට පවතින්නට ඉඩහැර සමීප වී ඒ දෙස බලන්න.
එවිට යටපත් වූ කාරණයේ ක්‍රමයෙන් මතුවී ඔබගේ සිතට පීඩා කළේ කුමක්ද කියා ඔබ දැනගනිමි. ඔබ මගහැරීමට උත්සාහ දරන අමහිරි අත්දැකීම් කුමක් හෝ විය හැකිය. වර්ධකාරී හැඟීම්, කෑදරකම හෝ වෙනත් ඕනෑම දෙයක් විය හැකිය. ඒ සුළු වේදනාවක් හෝ සියුම් රෝගී තත්ත්වයක් හෝ ඔබ කරා පැමිණෙමින් පවතින ව්‍යාධියක් හෝ වීමටද ඉඩ තිබේ. එය කුමක් වුවද එයට එන්නට ඉඩහැර සිහියෙන් එදෙස බලන්න. නිසලව වාඩි වී ඔබගේ නුසන්සුන්තාවයේ දෙස බලා සිටින විට ඒ ඉබේම නැති වී යයි. චංචල භාවයේ නොතකා නොකඩවා භාවනාවේ යෙදී සිටීම ඔබගේ භාවනා දිවියේ සුළු දියුණුවක් ලැබීමකි. එය ඔබට බොහෝ දේ උගන්වයි. නොසන්සුන්කාරී බව, සිතෙහි මතුපිටින් දුවන මානසික තත්ත්වයක් බව ඔබට පෙනේ. එය ස්වභාවයෙන්ම අස්ථිරය. ඔබ වෙත පැමිණෙන එය ඔබගෙන් ඉවත් වෙයි. එය කෙසේවත් ඔබ ග්‍රහණය කරනු ගනී. නවබන ගැටලුව, අධික වෙරදැරීම. දියුණු තත්ත්වයක පසුවන භාවනානුයෝගීන් ඉතා විනෝදකාමී පුද්ගලයන්. මිනිසුන් අතර පවතින ඉතාම වටිනා ගුණාංගයක් වන හාස්‍ය දැකීමේ හා දැන්වීමේ හැකියාව ඔවුන් තුළ පිහිටා ඇත. එය සංවාද වැඩසටහනක් හෙවත් ටෝක් ෂෝ මෙහෙවන්නෙකුගේ වැනි නොගැඹුරු මුකරි ප්‍රතිඋත්තර දීමේ හැකියාව නොවේ. ඒ සැබෑ හාස්‍ය රසයකි. තමාගේම මානසික දුර්වලතා පිළිබඳව ඔවුනට සිනහවිය හැකිය. පෞද්ගලික ආපදාවන්හිදීද ඔවුනට සිනහසීමට පුළුවන්. සමහර විට භාවනාවට ආධුනිකයෝ ආරම්භයේදී තමන්ගේම සුභසිද්ධිය සඳහා බැරෑරුම් බවක් පවත්වා ගනිති. භාවනාවේදී ලිහිල් බව හා සැහැල්ලුව ඉතාමත් වැදගත් වේ. සිදුවන කුමක් හෝ දෙස පිටතින් බැලීමට අපි ඉගෙන ගනිමු. ඔබ දැඩි බවකින් හෝ ආතතියකින් සිටින විට මෙසේ කළ නොහැක. ආරම්භක භාවනා පුහුණුවන්නෝ ප්‍රතිඵල ලබා ගැනීමට මහත් ආශාවක් දක්වති. ඔවුන් පමණට වඩා පිම්බුණු බලාපොරොත්තු වලින් පිරියද ඔවුන් ඇදහිය නොහැකි ප්‍රතිඵල ෂණිකව බලාපොරොත්තු වෙති. ඔහු ඉක්මන් වෙති. ආතතිය ඇති කර ගනිති. බොහෝ වෙහෙසි ඒ ඉතා දරුණු හා බරපතල කාරණයක් කර ගනිති. මෙවැනි ආතතිය සිහියට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ තත්වයකි. ඔවුන්ගේ දිනා ගැනීම් සැබවින්ම ඉතා ස්වල්පයකි. එවිට භාවනාව එතරම් ආකර්ශනීය දෙයක් නොවන බවට ඔවුහු තීරණය කරති. එය ඔවුනට අවශ්‍ය වූ දේ ලබා නොදුනි. එබැවින් එය අතහැර දමති. ඔබ භාවනාව ඉගෙන ගන්නේ එහි යෙදීමෙන් පමණක් බව සිතබා ගන්න. භාවනාව යනු කුමක්ද හා ඒ ඔබව කොතැනකට යොමු කරයිද කියා ඔබ ඉගෙන ගන්නේ ඍජු අත්දැකීමෙන් පමණක්මය. මෙම පුහුණුව පිළිබඳ අවබෝධය අල්ප බැවින් ආධුනිකයෝ තමන් යන්නේ කොහේද කියා නොදනිති. ආධුනිකයාගේ අපේක්ෂාවන් යථාර්ථවාදී නොවූ හා අනවබෝධයෙන් යුක්ත වූවකි. භාවනාවට ආධුනික වන ඇය හෝ ඔහු වැරදි දේ පිළිබඳ අපේක්ෂාවන් ඇති කර ගන්නා අතර එයින් සිදුවන යහපතක් නැත. ඒවා බාධා ඇති කරයි. මහත් වෙහෙසක් දැරීම, දැඩි ගතිය, දුම්නස, වර්ධකාරී හැඟීම හා සොයන් හෙලා දැකීමට මඟ පාදයි. අධික වෙහෙසක් දරන විට යාන්ත්‍රික බවට පත්වන ඔබගේ උත්සාහය අවදිමත් බව ඇතිවීමට පෙරම එය පරාජය කරයි. මේ සියල්ල අත්හරින ලෙස අපි ඔබට අවවාද කරමු. ඔබගේ අපේක්ෂාවන් සහ අධික ලෙස වෙහෙසීම නවත්වන්න. අචල හා සමතුලිත උත්සාහයකින් භාවනාවේ නිරත වන්න. මහත් පරිශ්‍රමයකින් තොරව ඔබගේ භාවනාව රස විඳින්න. හුදෙක්ම සිහියෙන් සිටින්න. අනාගතය ගැන භාවනාව විසින්ම බලා ගන්නට. දසවන ගැටලුව, අධෛර්යමත් බව. අධික වෙහෙසක් දැරීමේ අවසාන ප්‍රතිඵලය ඉච්ඡාබංගත්වයයි. ඔබ ආතතියෙන් පෙළී අපේක්ෂා කළ දියුණුව ලබා නැති බව වටහා ගැනීමෙන් ඔබ අධෛර්යයට පත් වෙයි. පෙරදුණු පුද්ගලයෙකු ලෙස ඔබට දැනේ. මේ ස්වභාවික වූවත් මුළුමනින්ම මගහැරිය හැකි තත්ත්වයකි. මෙහි මූලාශ්‍රය යථාර්ථවාදී නොවන අපේක්ෂාවන් පසුපස යෑමයි.
කෙසේ වෙතත් මේ ඉතාමත් සුලභ තත්වයක් වන අතර කොතරම් අවවාද ලැබුවද ඔබටද මෙවැනි තත්වයක් උදා වීමට ඉඩ තිබේ. ඒට විසඳුමක් ඇත. ඔබ අධෛර්යයට පත් වූ විට එම මානසික තත්වය පැහැදිලිවම නිරීක්ෂණය කරන්න. ඒට කිසිවක් එකතු නොකරන්න. ඌදෙක්ම බලා සිටින්න. අසමර්ථ වූවාය යන හැඟීම තවත් එක ක්ෂණික චිත්තාවේග ප්‍රතිචාරයක් පමණි. ඔබ එහා පැටලුණු විට ඔබගේ ශක්තිය උපයෝගී කරගෙන එය වර්ධනය වේ. ඔබ ඌදෙක්ම පසකට වී බලා සිටින විට එය නැති වී යයි. භාවනාව අසමර්ථ වීම හේතුවෙන් ඔබ අධෛර්යයට පත්වීම හසුරුවා ගැනීම විශේෂයෙන්ම පහසු කාර්යකි. පුහුණුවේදී ඔබ අසමත් වූ බවක් ඔබට දැනේ. සිහියෙන් සිටීමට ඔබ අසමත් වී ඇත. එම නොහැකියාව ගැන සිහියෙන් සිටින්න. එයින්ම ඔබ ඔබගේ සිහිය නැවත පිහිටුවාගෙන තිබේ. ඔබගේ පරාජයට හේතුව මතකයක් පමණක්මය. භාවනා පුහුණුවේදී නොහැකියාව කියා දෙයක් නැත. පසුබෑම් හා අසීරුතා ඇත. මුළුමනින්ම භාවනාව අත්හැරීම හැරුණකොට වෙන අසමර්ථ වීමක් නැත. ප්‍රතිඵල රහිත 20 අවුරුද්දක් වෙන දිගු කාලයක් ගත වුද ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක සිහියෙන් සිටීම කළ හැකිය. එය ඔබගේ තීරණයයි. කනගාටු වීම සිහියෙන් නොසිටින තවත් ක්‍රමයක් පමණි. සිහියෙන් නොසිටි බව මතක් වීමම සිහිය පවත්වා ගැනීමේ ක්‍රියාවයි. සැබවින් මෙම ක්‍රියාවලිය නොකඩවා කරන්න. චිත්ත වේගාත්මක ප්‍රතික්‍රියාවක් හේතුවෙන් ඔබගේ අරමුණින් බැහැරන යන්න. 11 වන ගැටලුව භාවනාවට තිබෙන ප්‍රතිරෝධය. භාවනාවේ යෙදීමට සිත් නොදෙන අවස්ථා ඇත. එම අදහස පවා අප්‍රසන්න ලෙස දැනෙනු ඇත. එක භාවනා කාලයක් මගහැරීම එතරම් වැදගත් නොවුනද ඉතා පහසුවෙන් එය පුරුද්දකට යා හැකියි. විරෝධයේ මැඩගෙන භාවනාවේ යෙදීම නුවණට හුරිය. එම අකමැත්ත නිරීක්ෂණය කරන්න. බොහෝ විට එය ඔබ ඉදිරියේ මොහොතකේ නැති වී යන්නකි. ඔබ භාවනාවට වාඩි වී විනාඩි 5කින් එය පහව යා හැකිය. අනෙක් අවස්ථාවලදී ඔබගේ අයහපත් චිත්ත ස්වභාවය හේතුවෙන් ඇතිවන විරෝධය තරමක කාලයක් රැඳී පවතී. කෙසේ වුවද එයද පහවයයි. විනාඩි 20ක හෝ 30ක භාවනා කාලයකදී ඒ ඉවත් කිරීම එයට ඔබගේ සම්පූර්ණ දිනයම විනාශ කිරීමට ඉඩ දීමට වඩා සැබවින්ම යහපත්ය. තවත් විටක විරෝධය ඔබ පුහුණුවේදීම අත්දකින කිසියම් දුෂ්කරතාවයක් නිසා හට ගැනීමට ඉඩ තිබේ. එම දුෂ්කරතාවය ඔබ දැන හෝ නොදැන සිටිය හැක. ඒ ඔබ දැනගෙන සිටිනම් පොතෙහි අඩංගු ක්‍රම උපයෝගී කරගෙන එය සමග ගනුදෙනු කරන්න. ගැටලුව ඉවත් වූ විට විරෝධය ඉවත් වෙයි. ඔබ ගැටලුව නොදැනී නම් ඔබේ අමාරුවේ දැමිය යුතුය. විරෝධය නොතකා වාඩි වී ඒ දෙස හොඳින් බලන්න. ඒ ඉවත් වන මැද එවිට එයට පාදක වූ ගැටලුව ඉස්මතු වුවහොත් ඔබට ඒ හසුරුවා ගැනීමට හැකියාව ලැබේ. මෙම විරෝධය ඔබගේ පුහුණුවේ පොදු ලක්ෂණයක් නම් ඔබගේ ආකල්පවල පවතින සියුම් වැරැද්දක් නිසා වීමට පිළිවෙත. භාවනාව යනු කිසියම් ඉරියව්වක සිට සිදු කරන වත්පිළිවෙතක් නොවේ. ඒ වේදනාකාරී අභ්‍යාසයක් හෝ බලයෙන් නැති කරන නීරස ක්‍රියාවක්ද නොවේ. එසේම එය අප්‍රසන්න වූත් බැරෑරුම් වූත් වගකීමක්ද නොවේ. භාවනාව යනු සිහියෙන් සිටීමයි. එය දැකීමේ නව මාර්ගයක් සහ ක්‍රීඩාවක් ඇනි. භාවනාව ඔබගේ මිත්‍රයයි. එලෙස භාවනාව සලකන විට ප්‍රතිරෝධය ග්‍රීෂ්ම ඍතුවේදී සුලඟට හසුවන දුමාරයක් ලෙස අතුරුදහන් වෙයි. මෙම සියලු ප්‍රම උත්සාහ කර බැලීමෙන් අනතුරුවද විරෝධය පවතී නම් යම්කිසි ගැටලු සහගත තත්වයක් පවතින බව පෙනේ. මෙම පොතෙහි විශේෂයේ ඉක්මවා යන යම්කිසි গুপ্ত බාධාවන්ට භාවනානුයෝගීන්ට මුහුණ දීමට සිදුවේ. මේ සුලභ නොවද විය හැකි සිද්ධියකි. අත් නොහරින්න උදව් ලබා ගන්න. සුදුසු කම්ලත් විපස්සනා ගුරුතුමෙකුගෙන් ඔබගේ ගැටලුව निराකරණය කර ගැනීම සඳහා උපකාර ලබා ගන්න. එවන් ගුරුවරුන් සිටින්නේ මෙවන් කරුණු සම්බන්ධයෙන් උදව් කිරීම සඳහායි.
දොළොස්වන ගැටලුව මානසික මොට බව හේවත් අක්‍රීයතාවය ගිලෙන මනසේ සංසිද්ධිය අප දැනටමත් සාකච්ඡා කර තිබේ ඔබ ප්‍රවේසම් විය යුතු දෙයක් එම ස්වභාවයේ ඇත මානසික මොට බව ගැඹුරු සමාධියේ අතුරු ඵලයක් ලෙස ඇති විය හැකි ඔබගේ නිස්කලංක බව ගැඹුරු වන විට මාංශ පේශීන් ලිහිල් වී නාඩිවල පණිවිඩ හුවමාරුව වෙනස් වෙයි මේ මගින් සිරුර සැහැල්ලු හා සංසුන් තත්ත්වයට පත් කරයි ඉතාමත් නිස්කලංක හා තරමක් සිරුරෙන් වෙන් වුණු ස්වභාවයක් ඔබට දැනෙනු ඇත මෙය හුස්ම මත හොඳින් අවධානය යොමු වුණු යහපත් තත්ත්වයකි මෙසේ පවතින විට ප්‍රසන්න හැඟීම් තියුණු වී ඔබගේ අවධානය හුස්මෙන් ඉවතට යයි මෙම ස්වභාවයේ රස විඳින ඔබගේ සිහිය දුරු වේ ප්‍රමෝදයේ වලාවන් මැදින් පාවී යන ඔබගේ අවධානය විසිරී යයි මෙහි ප්‍රතිඵලය අවදිමත් බවෙන් තොර වූ මානසික අක්‍රීයතාවයයි සිහියෙන් යුතුව එම තත්ත්වය දෙස බලන විට එය ඉවත් වේයයි ආනන්දජනක හැඟීම් පැමිණෙන විට ඒවා බාර ගන්න ඒවා මගහැරීමට අවශ්‍ය නොවන නමුත් ඒවා හිනවලෙන්න භෞතික හැඟීම් වන ඒවාට ඒ අවුලින්ම සලකන්න හැඟීම් හැඟීම් ලෙසම දකින්න ඒවා ඇති වී නැති වී ආනන්දම බලන්න ඒවාහි නොපැටලෙන්න සෑම පුද්ගලයෙකු හට මෙන්ම ඔබටද භාවනාවේදී ගැටලු මතුවනු ඇත ඒවා බලවත් හිරිහැරසේ හෝ ජයගත හැකි අභියෝග ලෙස හෝ සැලකීමට ඔබට අවස්ථාව ඇත ඒවා කරදර ලෙස සැලකුව විට ඔබගේ දුකද වැඩිවනු ඇත ඒවා ඔබගේ වර්ධනය සඳහා තිබෙන ඉගෙනුම් අවස්ථා ලෙස සලකන විට ඔබගේ ආධ්‍යාත්මික අනාගතය සීමා රහිත වේ දහවන පරිච්ඡේදය නිම විය